අයිබෝන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත හතලිස් හය වන කොරෝනා මරණයත් ඊයේ රෑ වාර්තා වෙද්දී තවත් 635ක් රෝගීන් වෙයි. බස්නාහිරින් පිටවුනොත් වැඩ වරදි ඉන්න තැනකම නිරෝධායනයට වැඩකලේ මැනින් මාකට්ටුවේ නම් වහාම PCR කරගන්න පොලිස් ප්‍රකාශකගෙන් ඉල්ලීමක්. සියමලාණ්ඩුවට සූර්ය බල උද්‍යානයක්. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹටත් ගිගුරුම් සහිත වැසි. ඔරුවෙන් ඇවිත් බෝට්ටුවේ ගැටි දියවන්නාවේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ. බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි. ඇමරිකාව අසීරු තත්ත්වයක. ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත. 2020 විසර්ජන පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ පෙර පැවති කිසිදු රජයකට වඩා අභියෝග රැසකට වත්මන් රජයට මුහුණ දීමට සිදු ඇති බවයි. ඒ සියල්ල සාර්ථකව ජය ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම විවාදයට එක් වුණා. විශ්වයිස වර්ෂය තුළම රාජ්‍ය මුල්්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිනුම් හතරයි. ගරු කථානායක දුන්නේ අතුරු සම්මත ගිනුමකින් අවකාශය ලැබෙන්නේ රාජ්‍ය සේවා පවත්වා ගැනීමටත් අනුමත වී ඇති වියදම් සඳහා ප්‍රතිපාදන සැලසීමට පමණයි. එයින් රජයකට විශේෂයෙන් පැහැදිලි ජනතා වරමකින් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් පත්වන නව රජයකට අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා සීමා කරනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පත් වූ පොදු ජන පෙරමුණේ රජය පළමු වසර මීට පෙර බලයට පත් වූ රජයන්ට වඩා වෙනස් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බව මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කථානායකතුමනි, මෙවැන විට ලෝකයේ සෑම රටක් පාහි කොරෝනා වසංගත වදුරින් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෑතකදී නිකුත් කර ඇති World Economic Outlook 20 October 2020 පුරෝකථන මගින් පෙන්වා දෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් සියල්ලම මේ පසුබෑම තුළ වාර්තා කරන්නේ ඍණ ආර්ථික වර්ධනයක්. අනපේක්ෂිතව දෙවන රැල්ලේ බලපෑම සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.03ක තරම් අඩු මට්ටමකට තබා ගනිමින් වර්ධනය නිරෝධායන ක්‍රියාවලිය ඉදිරියෙන් සිටීමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. කථානායකතුමනි, එයට ප්‍රධාන හේතු අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අපමතක කළ යුතු නැහැ. මෙම දුෂ්කර කාලය තුළ සෞඛ්‍ය සේවාවන් සේවයේ ශක්තිමත් කරමින් අප රටේ රාජ්‍ය සේවාවන් ආරක්ෂක හමුදාව හා පොලිසිය ඉටු කරනු ලබන ප්‍රශංසනීය කාර්යභාරය තුළ එම සේවාවන් වල ජාතික අවශ්‍යතාවය මෙම උත්තරීතර ස්වභාව පිළිගැනීමට ලක්විය යුතුයි මා විශ්වාස කරනවා. අරුගතානායකතුමනි, අතුරු සම්මත ගිනුම් වලින් ඇති සීමාවන් මෙන්ම අපට හිමිව ඇති දුර්වල අයවැය ආර්ථිකය තුළ වුවත් කොරෝනා වෛරසය කළමනාකරණයට විශාල ප්‍රයත්නක් දරා තිබෙනවා. කෙසේ වුවත් රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායනය, නියම පරීක්ෂණ හා ආශ්‍රිත සුබසාධන කටයුතු සඳහා මේ වෙන විට රජය වියදම් කර ඇති මුදල ප්‍රමාණය දැනට රුපියල් මිලියන 70,000ක් පමණ වෙනවා. රෝග නිවාරණය කරන කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝහල් ධාරිතාවය වසරකටත් අඩු කාලයකින් දිවයිනේ විවිධ ප්‍රදේශ දා ආවරණය වන පරිදි රෝහල් 17ක් දක්වා වැඩි කර තිබෙනවා. රෝගයට ගොදුරු වූවන් සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමේ ඇඳන් සංඛ්‍යාව 600ක් පමණ මට්ටමකට වැඩි කර තිබෙනවා. රෝග පරීක්ෂා කිරීමේ PCR ධාරිතාවය දිනකට 7500 සිට 10,000 වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එම පරීක්ෂණයකට අයවැයන මුදල රුපියල් 6000ක ප්‍රමාණයක් තුළ දිනක වියදම රුපියල් මිලියන 50ක් ඉක්මවා තිබෙනවා. දින 14ක රෝග නිවාරණයට දක්වන පුද්ගලින්ගේ ආහාර හා සුබසාධනයටද විශාල මුදලක් රජය වැය කරනවා. කොවිඩ් වසංගතය නිසාද බලපෑම් වලට ලක් වූ පවුල් වලට 5000ක දීමනාවක් ලබා දෙනවා. මෙම වියදම් වලට අමතරව එම සේවාවන් වල යෙදෙන රාජ්‍ය සේවකින්ගේ දීමනා හා අනෙකුත් වියදම් දැරීමටද රජයට සිදු වී තිබෙනවා. ගරු කථානායකතුමනි, 2014 තුළ දළ දේශීය ජාතික ආදායමෙන් 70%ක්
राज्य नाय दिदास दाना में यमन ने टेसी राष्ट्रपाद का वैधिकर तिवने एवकटा श्रीलंका महाबैंक के अधिपति तुम्हां विशी नाय कलमाना करने के लिए मटे आई साधारणीय कल हम्बन तो डबार दीर्घ काज ने भदुकर में हक तोले विकनी मटा अमतर वाई इमं वराय संधा वसर कट गिवी में तिबु नाय सेवा प्रमाणे अमेरिकन डॉलर मिलियन අනුවක් වත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1200ක මුදල එම වරායට ගනු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ. තවමත් මහා භාණ්ඩාගාරය විසින් චීන එක්සිම් බැංකුවට වාර්ෂිකව එම ණය ගෙවනවා. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබුණේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා. රුවතානායකතුමනි 20යි විශේෂිත වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4200ක් පමණ වෙනවා. විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝගතනය කළේ රට විශාල ණය ගුලකට ලී ණය සේවා පැර රටක් වන බවයි. පුරෝගතන වලින් පෙන්වා පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය 20යි 20 සඳහා ගෙවීම තිබූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බවද එම ගරු සභාවට වාර්තා කරන්නේ ඉමහත් සතුටකිනි. අද වෙනකොට අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාගෙන් අහනවා මහ බැංකු වාර්තාවක් අනුව දැන් වෙනකොට මේ රටේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මූල්‍ය ආයතන වලින් දැනට මෙරටේ පුරවැසියන්ගේ රත්තරන් බඩු උකස් සාප්පු වලට උකස් තියලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 643ක්. එතකොට මේකෙන්ම පේනවා මෙරටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. මම කියන්නේ කැමති කතානායකතුමනි මම මහා බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. ඒ කතාව කරන ගමන්ම මට ඒ අය ඉතාමත් පැහැදිලි ලෙස කිව්වේ දෙසැම්බර් මාසයේ අග වෙනකොට 2019 සියලුම ණය ප්‍රමාණය උගස් හරහා ලබා දී තිබුණේ සියලුම බැංකුව සහ මූල්‍ය ආයතනවල බිලියන 210යි. සැප්තැම්බර් මාසයේ අග වෙනකොට ඒ ප්‍රමාණය බිලියන 237යි. එහෙනම් වැඩි වෙලා තියෙන්නේ බිලියන 27යි. මෙතුමා කොහෙන් මේ බිලියන 643ක් හොයාගත්තද මම දන්නේ නැහැ. ඒකට ඒක සම්පූර්ණයෙන්ම වැරදි ඉලක්කමක් කියලා මම මෙතුමාට මතක් කරලා දෙන්නට කැමතියි. මෙරට 46 වෙන කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. මේ අතර ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනේදී 46 වන කොවිඩ් මරණයේ වාර්තා වුණේ මහරකම අපේක්ෂාරෝහලින්. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ මියකුස් ඇතේ. රෝගියා මිය යාමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුණා. ඊයේ දිනය තුළ පමණක් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 5ක්. එමෙන්ම ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 635 දෙනෙකු හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඉන් දස දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලයන් වනවා. සෙසු පිරිස මිනුවන්ගොඩ පෑලියගොඩ කොරෝනා පුකුරට අයත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර ඒ අනුව එම පුකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,857ක්. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම තත්ත්වය සැලකිල්ලටගෙන නිවෙස් වෙත ගොස් PCR පරීක්ෂණ කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඊයේ මිය ගිය අය බැලුවොත් ඔවුන්ගෙන් 4 දෙනෙක් පිරිමි අය එක්කාන්තවකුත් වෙනවා. එන් 3 දෙනෙක් හත වශයෙන්ම නිවසේදී මිය ගොස් සිටියදී මරණයෙන් පසු PCR පරීක්ෂණ කිරීමෙන් හඳුනාගත්තුවය. රෝහල්වල රෝගීන් මිය යනකොට COVID-19 රෝගීන් නිවසල මිය යනකොට අපිට ගැටලුවක් තියෙනවා. මේ රෝගීන් සමහර වෙලාවට අපි දකිනවා රෝග ලක්ෂණ තිබුණත් රෝහලකට පැමිණ ප්‍රතිකාර දක්වන්න මැලිකමක් දක්වනවා. සමහර අය හිතනවා තමුන්ට රෝගය වැළඳෙන්නේ රෝහලකට ගියොත් කියලා. ඒ නිසා රෝහලට පැමිණීමෙන් වළකිනවා. තමුන් පැමිණෙන්න ඕන කාරණය නොපැමිණෙන්න ඕන කාරණය තෝරා බේරාගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී යම් කිසි කෙනෙකුට වුණ කැස සම්ප්‍රතිශා වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් රෝහලකට පැමිණ හෝ වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් කතා කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර කොළඹ නගර සීමාවෙන් පාලනයකින් තොරව කොරෝනා පොකුරු මතුවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ඊයේ දවසේ වෙන විට කොළඹ නගර සභා සීමාව තුළ 105 දෙනෙක් අහඹු පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයින් බව හම්බුණා. ඒ 105 දෙනා අහඹු පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතෙන් වීමම කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ යම් කිසි රෝග ආසාදනය
පාලනයකින් තොරව පොකුරු මතුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. මුළු ලංකාවෙම 15000ක් කියලා අපි හිතාගෙන හිටියට ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් හරියට පරීක්ෂණ කරලා හොයන්න පටන් ගත්තොත් අපිට හම්බ වෙන්න පුළුවන්. ලක්ෂ ගාණින් රෝගීන් මැරුණු දසදහස් ගාණින් රෝගීන් මිය ගිය බොහෝ රටවල් පැතිරීම පාලනය කරගෙන තියෙනවා. ඒ බෙහෙතක් දීලා නෙවෙයි. එහෙම පාලනය කරගෙන තියෙන්නේ නිවැරදිව හොදලා දුරස්තභාවයේ හරියට තියාගෙන ඉඳලා මූණ කටනාහේ අල්ලන්නේ නැතුව ඉඳලා මුඛ ආවරණය නිවැරදිව දිනපතා හරියට පැළඳීම තුලින් අපි මේ සියල්ල දැනගෙන ඉදිරියට කොවිඩ් වලින් ආරක්ෂා වෙන ක්‍රමවේද නොකළොත් රෝගී බලවත් ලෙස කොවිඩ් වලින් අභාග්‍ය සම්පන්න ලෙස රෝගීන් වාර්තා වෙච්ච රෝගීන් මීගිය රටවල් වල තත්ත්වයට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කියන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පැළඳීම අත්‍යවශ්‍යයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15,350ක්. ඉන් ආසාදිතයන් 5,121 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 523ක්. අද උදැසන 6න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 646 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. පොළොන්නරුව පිහිටි වැලිකන්ද පූණානි හා ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා සුවය ලැබූ 40 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,183 දක්වා ඉහළ ගියා. පාකිස්තානයේ සිට පුද්ගලයන් 25 දෙනෙකු, දෝහාර් කටාර් සිට 31 දෙනෙකු සහ ඕමානයේ සිට 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළින් අද පෙරවරුවේ මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 2 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. ඒ අනුව මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් නිරෝධායනයට ලක්වමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 2690ක්. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 10,207ක් සිදු කළ අතර මේ දක්වා සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 629,315ක්. පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අනුබද්ධ ආර්ථික සංවර්ධන නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහුගේ සමීපතයන් 6 දිනකු සෑන් නිරෝධායනයට ලක්කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසපීචහරණයට ලක් කිරීමට පියවර ගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කහන්ගම මහතා සඳහන් කළා. මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රෂියා ෆෙන්සි මාධ්‍ය හමුවකටෙක් වෙමින් සඳහන් කළේ ලොව පුරා රටවල් රසක කොරෝනා වෛරසයේ මර්ධනය සඳහා N200ක් පමණ අතහදා බැලීම් සිදු කරමින් පවතින බවයි. එම N200වල මාත්‍රා ලැබෙන වසරේ මැද භාගය වන විට සෑම රටකටම ලැබෙන ඇති බවට එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුණා. එය ලොව සෑම රටකටම ලබා දීමේ සාධාරණ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. තමන්ත කොරෝනා වෛරසය වැළඳීමේ අවධානමක් පවතින බව පවසමින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාකාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳපුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. එහි වහලේ මත නැගී සිය දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවුවන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර බෝගම්බර බන්ධනාකාරයේ රැඳවුවන් හා නිලධාරීන් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවකට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබුණා. කොළඹ මැනින් වෙළඳපොළට අනුයුක්තව සේවය කළ පුද්ගලයින් මෙතෙක් PCR පරීක්ෂණ සඳහා යොමු වී නොමැතිනම් ඒ සඳහා කඩිනමින් යොමු වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ සඳහා විශේෂ දුරකථන අංක 3ක් ද හඳුන්වා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. ඔබ මැනින් වෙළඳපොළේ කඩයක හිමිකරුවෙක් වෙන්නට පුළුවන්, නැත්නම් తాවකාලික වෙළඳෙක් වෙන්නට පුළුවන්, එසේ නැතිනම් වෙනත් සේවකයෙක් වෙන්නට පුළුවන්, එසේත් නැතිනම් නාටාමි කෙනෙක් වන්නට පුළුවන්. කුමන ආකාරයක පුද්ගලයෙක් වුවත් ඔබ මේ වනතුරුත් PCR පරීක්ෂණ සිදු කරගෙන නැත්නම් කරුණාකර 5 0 2 7 1 859 15 55 15 54 සහ 15 51 යන දුරකථන අංක SMS පණිවිඩයක් යවන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඔබට ඉක්මනින්ම PCR පරීක්ෂණයක් කරවීමට අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා. බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එම පළාතේ සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු එක් රැස් කර ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරනවා.
ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම නියෝගයට අනුව කිසිදු හේතුවක් මත කිසිවෙකුටත් බස්නාහිර පළාතෙන් පිටවී යාම තහනම් වනවා. එම කාලය තුල පිට පළාත් වලින් යම් පුද්ගලයෙකු බස්නාහිර පළාතට ඇතුළුව හොත් එම පුද්ගලයන්ටද අදාළ කාලය තුල බස්නාහිර පළාතේම රැඳී සිටීමට සිදුවන බවයි පොලිසිය පවසන්නේ. සියලු ප්‍රවාහන සේවා බස්නාහිර පළාතට පමණක් සීමා වන අතර කොරෝනා ව්‍යාප්තිය මත දින කිහිපයක් සඳහා මෙම සංචරණ සීමා පැනවීමට පියවර ගැනුනේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මතයි. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පමණක් බස්නාහිර පළාතෙන් පිටවීමට එම සේවාවල නිරත වන්නන්ට අවසරය හිමිවනවා. බස්නාහිර පළාත් මායිම්වල පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති ආකාරයේද දක්නට ලැබුණු අතර මායිම්වලදී රථවාහන ආපසු හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා. මේ අතර අද උදෑසන පිටකොටුව ප්‍රදේශයට පැමිණි ජනතාව බස්නාහිර පළාතෙන් පිටව යාමට නොහැකි වීමෙන් යලි ඔවුන් රැඳී සිටි ස්ථාන වෙත පිටත් වන ආකාරය දක්නට ලැබුණා. එයාපෝට් බස්නාහිර පළාතෙන් පිටද? නෑ එයාපෝට් එක විතරයි. බස්නාහිර පිටට යන්න බෑ හොඳේ? පිටට යන්න නෑ. යන්න නෑ නේ? නෑ නෑ. දන්නවනේ යන්න බෑ කියලා? යන්න බෑ කියලා දන්නවා. දැන් මේ වැඩ කරලා තමයි යන්නේ විතර. ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ සංචරණ සීමාවක් පනවලා තියෙනවා. ඒ අනුව කුමන හේතුවක් මතවත් බස්නාහිර පළාතෙන් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද හෙට එවැගේම සෙනසුරාදා සහ ඉරිදා මේ දින හතරක කාලය තුළ බස්නාහිර පළාතේ පදිච්චිකරුවන් එවැගේම తాවකාලිකව නවතන්ගෙන සිටින අය සියලු දිනෙකම බස්නාහිර පළාත තුළ රැඳී සිටින්න ඕනේ. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට කිසිම ආකාරයක පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන්නේ නැහැ. කෙසේ නමුත් බස්නාහිර පළාත තුළට ඇතුළු වීමට බාධාවක් නැහැ. එසේ ඇතුළු වුවත් නැවත පිටවීමට හැකියාව ලැබෙන්නේ ඉරිදායින් පසුව, ඒ කියන්නේ සඳුදා දිනේ. ඒ නිසා ඔබ යම් ආකාරයකින් බස්නාහිර පළාතෙන් පිටතට ගොස් තිබෙනවා නම් බස්නාහිර පළාතේ කෙනෙක් ඔබට පැමිණීමට පුළුවන් ඔබේ නිවසට ඔබ ගෙනවා තැනට. කෙසේ වෙතත් ඔබ බස්නාහිර පළාතෙන් පිටත පදිංචි කෙනෙක් නම් ඒ බස්නාහිර පළාතට පැමිණීමට සැලසුම් කරලා තියෙනවා නම් ඒ සැලසුම සඳුදා දක්වා කල් දා ගන්න වෙනවා. නමුත් ඔබ පැමිණෙනවා නම් පැමිණ දින 3ක කාලයක් නවා තැන්ගෙන ආපසු ගමන් කිරීමට සැලසුමක් යොදාගත යුතු වෙනවා. දියවන්නා ඔයේ බෝට්ටුවක් සහ ඔරුවක් ගැටීමෙන් ඊයේ දිනේ සිදු අනතුරෙන් දියගිලි අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සුවා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. අදාළ ඔරුව දියවන්නා ඔයේ පොල්දුව පාලම අසලින් ආරක්ෂක දැල ඉවත් කර පාර්ලිමේන්තු කලාපයට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී මෙම අනතුර සිදු වුණා. එහිදී ඔරුවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදන් වුණා. ඔහු සෙවීමට වැලිකඩ පොලිසිය සහ කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කළ අතර ඔහුගේ සිරුර අද උදෑසන සුවා ගැනුණා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ 26 හැවිරිදි බුද්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු සහ තවත් අයෙකු මසුන් මැරීම සඳහා අදාළ ඔරුවේ නැගී දියවන්නා ඔයට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනෙක් තැනැත්තා පොලිස් බහරට ගෙන ඇති අතර වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සියබල ආණ්ඩුව සූර්ය බල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. සියමලාණ්ඩුව සූර්යබල උද්‍යානයේ ඉදිකිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සූර්යබල සුලන් හා ජලවිදුලි ජනක ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්ුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ ශෂෙන් රාජපක්ෂ යන මහතුරුන් මීට එක්ව සිටියා. අපි දැන් ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා ගහන හැමතැනකම අපි පාවිච්චි කරන ඉඩම්වල ප්‍රමාණය අනුව මොන හරි භෝග වගා කරන්න වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඉන්වෙස්ටර්ට බාර දෙනවා අක්කර 500ක් පොළොව පාවිච්චි කරනවා නම් ඒකේ ගස් ටික වගා කරන්න. ඒ වගේ අපි පරිසර ව්‍යාපෘතිත් අපි ක්‍රියාත්මක කරනවා මේකටම. ඒතකොට අපි අක්කර 500ක් පාවිච්චි කරන එකේ ප්‍රතිඵලය කොහේ හරි තියෙනවා. ඒ නිසා අපි දැන් ක්‍රමවේදයක් හදන්න යනවා ප්‍රයිවට් ඉන්වෙස්ටර්ස්ලට ආණ්ඩුව ඉඩම් රෙන්ට් කරන්න පුළුවන් නීත්‍යානුකූල ක්‍රමයක්. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ අවශ්‍ය නිර්දේශයන් ටික, එහෙම නැත්නම් අවසරයන් ටික අපිට ලබා ගැනීම තමයි මේ සාකච්ඡාවේ මූලිකම අරමුණ. මෙහිදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම භූමියේ වගා කටයුතු කර ඇති අනවසර ගොවීන් සඳහා නීත්‍යානුකූල ඉඩම් හිමිකම් ලබා දීමට කටයුතු කරන බවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. යලිත් හමු වූ පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්.